අද මම ඔයාට ටී ටයිම් එකට හරිම ලේසියෙන් ස්නැක් එකක් හදාගන්න හැටි කියලා දෙනවා. ඉතින් අපි බලමු කොහොමද මේක කරගන්නේ කියලා. ඉතින් අපිට මේකට ප්‍රධාන වශයෙන් අවශ්‍ය වෙන්නේ පානුයි ලූණුයි. ඉතින් මෙතන මම පාන් පිටි 6ක් විතර අරන් තියෙනවා. ඔයාලට කැමති ප්‍රමාණයක් මේකට ගන්න පුළුවන්. ඒ වගේම කලින් දවසේ පාන් උනත් ගන්න පුළුවන් මේකට. මුලින්ම මම මේ වගේ පාන් එක වතුරෙන් පොඟව ගන්නවා. එල් වතුරෙන් පොඟවගෙන ඉවර වෙලා මේක මේ විදිහට වතුර ටික ඔක්කොම මිරිකලා භාජනයට දාගන්නවා. මේ විදිහට මම ඔක්කොම පාන් ටික කරගන්නවා. දැන් මම මේ පාන් එකට ලුණු ගෙඩි දෙක හීනියට කපාගෙන දානවා. කොටු හැඩයකට කපාගෙන දාන්නේ. ඊළඟට මේකට මම කරපිංච ටිකක් දාගන්නවා. ඉතින් ඔයගේ ගෙදර කරපිංච තියෙනවා නම් අනිවාර්යෙන් දාගන්න. ඉතින් අපි පාන් නිකම්ම කනවට වඩා කරපිංච වගේ දේවල් ටිකක් දාගත්තාම පෝෂණය අතින් ගොඩක් හොඳයි. ඊළඟට මම මේකට අමු මිරිස් කල්ලක් කපාගෙන දාගත්තා. මිරිස් තේ හැඳි භාගයයි ලුණු තේ හැඳි භාගයයි කැලි මිරිස් තේ හැඳයි කැලි මිරිස් සැර වැඩි වගේ නම් තේ හැඳි භාගයක් දාගන්න. ඊළඟට මම මෙතන තක්කාලි සෝස් මේ සැහැඳි තුනක් දාගන්නවා. ඉතින් වාට තක්කාලි සෝස් වෙනකොට කෙචප් හරි එහෙම නැත්නම් චිලි සෝස් එකුණත් මේකට පාවිච්චි කරන්න පුළුවන්. අන්තිමට මම මේකට හාල් පිටි මේ සැහැඳි දෙකක් දාගන්නවා. මේ රතු හාල් පිටි. ඉතින් වාට ගෙදර හාල් පිටි තියෙනවා නම් දාගන්න. එහෙම නැත්නම් වාට කඩල පිටි දාගන්නත් පුළුවන්. ඊළඟට මම පාන් පිටි මේ සැහැඳි දෙකකුත් දාගන්නවා. ඉතින් හාල් පිටි දාන එක අනිවාර්ය නැහැ. තියෙනවා නම් දාගන්න. එහෙම නැත්නම් පාන් පිටි මේ සැහැඳි තුනක් විතරක් දාගන්න. කොහොම හොඳට මේ වගේ අනාගන්න හොඳ මිශ්‍රණයක් එන විදිහට. ඉතින් ඇත්තටම මම මේක අද වෙජිටේරියන් ඩිෂ් එකක් විදිහට තමයි හැදුවේ. මේ වෙලාවේ වාට මේකට චිකන් ටිකක්, සැමන් ටිකක්, එහෙම නැත්නම් මාළු ටිකක් වගේ දාගන්න පුළුවන්. බිත්තරයක් වුණත් දාගන්න පුළුවන් ආ කැමති නම්. දැන් මම මේකේ මේ වගේ බෝල් එක සමාන බෝල ටිකක් කඩා ගන්නවා. පස්සේ එක පැත්තකින් තියලා මේ වගේ පොඩි රවුම් හදා ගන්නවා. මේ විදිහට නම්ල අතින් මේක හදා ගන්න. ටිකක් ෆ්ලැට් කරගන්න. මොකද අපිට මේක ෆ්‍රයි කරනකොට ඒක ලේසි අපිට මෙහෙම හදාගත්තාම. මේ විදිහට මම ඔක්කොම හදාගත්තා. දැන් ඔයාලට මේක මෙහෙමම ෆ්‍රයි කරන්නත් පුළුවන්. ඉතින් ඔයා කැමති නම් ටිකක් මේක ටිකක් ක්‍රිස්පි ගතියට එනවට අර බැටර් එකක් දාලා අපිට එහෙම ක්‍රිස්පි ගතියට ගන්නත් පුළුවන්. බිස්කට් කුඩු එහෙම දාවට. මේ තියෙන පාන් පිටි මේ සැහැඳ දෙකකට වතුර මේ සැහැඳක් කලවම් කරලා හදාගත්ත බැටර් එකක් ඒකටම ලුණු චුට්ටකුත් දාගන්න. හොඳට කැලේ නැති වෙන මේ වගේ කලවම් කරලා ඉවර වෙලා මම මේ බැටර් එකේ මේ වගේ කලින් හදාගත්තර පාන් එක පොඟව ගන්නවා. ඊට පස්සේ බිස්කට් කුඩු වල දාගන්නවා. කරගන්න පුළුවන්. ඔයා මෙහෙම කරගන්න කැමති නැත්නම් නිකම්ම මේක ෆ්‍රයි කරගන්නත් පුළුවන්. ඒක ඔයා කැමති විදිහට කරගන්න. බිස්කට් කුඩු වල දාලා ඉවරට මේ වගේ අතින් තව ටිකක් හොඳට රවුම් කරගන්න. දැන් අපි මේ ටික ෆ්‍රයි කරගමු. මේව ෆ්‍රයි කරගන්න මම ඇත්තටම තෙල් ගොඩාක් පාවිච්චි කරන්නේ නැහැ. තෙල් ටිකක් පාවිච්චි කරලා තමයි ෆ්‍රයි කරගන්නේ. ෂැලෝ ෆ්‍රයි කරනවා වගේ. ඉතින් ඔයාලට ගැඹුරු තෙලේ බෙද ගන්නත් පුළුවන්. මේ විදිහට කරගන්නත් පුළුවන්. ඔයා කැමති විදිහට කරගන්න. ඉතින් හොඳට මතක තියාගෙන මේ පාන් එක අඩු ගින්දරේ හොඳට බැදෙන්න ඕනේ. එතකොට තමයි මේක හොඳ ක්‍රිස්පීට රසට එන්නේ. එහෙම නැත්නම් ඇතුළ අමුවට තියෙනවා පිටු විතරයි බැදෙන්නේ. ඒක නිසා ගින්දර අඩු කරගෙන මේක බැද ගන්න. දැන් මම අනිත් පාන් ටිකක් දාගන්නවා. මේ ටික ගොඩාක් ගින්දර අඩු කරලා හොඳට බැදෙන්න දෙන්න ඕනේ. එහෙම නැත්නම් ඇතුළ අමුවෙන් තියේ. මම මේ ටිකත් මේ වගේ හොඳට කර වුණාට පස්සේ අයින් කරගන්නවා. ඔයාලට මෙච්චර මේ ගානටත් තෙල් වැඩි වගේ නම් මීටත් වඩා තෙල් අඩු කරලා pan fry කරගන්නවා වගේ කරගන්නත් පුළුවන්. අපි ස්නැක් එක හදාගෙන ඉවරයි. මේ තියෙන අපි හදාගත්ත ඒවා ටික. ඉතින් ටී ටයිම් එකට ගොඩක් වැදගත් වෙයි කියලා මම හිතනවා. හරිම ලේසියෙන් හදාගන්න පුළුවන්. ඉතින් ඔය මේ රෙසිපි එකට කැමති නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න. මම තාම subscribe කරේ නැත්නම් subscribe කරන්නත් අමතක කරන්න එපා. මේ වගේ ලේසි රෙසිපි එකක් කරගෙන මම ඔයාලව හම්බෙන්න ආයෙත් එන්න. ඔයාලට සුබ දවසක්.